Sri Lanka's Choice 2024. දෙදහස් විසි හතර ශ්‍රී ලංකා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැතැම්බර් 21 වනදායි. ඒ අනුව එම මැතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් දිවයිනට පැමිණ සිටිනවා. යුරෝපා සංගමයේ මැතිවරණ කණ්ඩායම් ප්‍රධානී ඉස්පාඤ්ඤයේ යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නැචෝ සෙන්ච ආමුර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබනවා. මේ අතර මෙවර ජනාධිපතිවරණයේ නිලචන්ද දැන්වීම් පත්‍රිකා ගෙන්ගෙට බෙදා දීමේ කටයුතු සැප්තැම්බර් මස 3 වනදා සිට සිදු කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ. නිලචන්ද දැන්වීම් පත්‍රිකා බෙදහැරීමේ විශේෂ දිනය සැප්තැම්බර් මාසයේ 8 වැනි ඉරිදා ක්‍රියාත්මක කරන්න. ඒ දිනේ පුරාවටම අපේ කණ්ඩායම් පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා බෙදීම් කටයුතු කරනවා. නිසා අපි මහජනතාවගේ ඉල්ලීමක් කරනවා නිලචන්ද දැන්වීම් පත්‍ර බාර ගැනීම සඳහා ඒ දිනේ රැඳී ඉඳලා අපේ කාර්ය මණ්ඩලයට සහයෝගය දක්වන හැටියට. මේ අතර ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ දිනේ දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1592ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම කොමිෂන් සභාව දැනුම් දෙනු ලබන්නේ. ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 1526ක්. මීට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 8ක් සහ වෙනත් පැමිණිලි 58ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. විශේෂයෙන්ම අද දිනය වන විට අපට ලැබුණු පැමිණිලි අතර යම් පැමිණිලි ප්‍රමාණයක් තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව පුරා විහිදී පැතිරී ඇති උපකාරක පන්ති ආශ්‍රිතව යම් ආකාරයකට ඔවුන් අතර සමීක්ෂණ සිදු කරනවා. උපකාරක පන්ති සඳහා පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ඒවා යම් යම් සමාජ ජාල මාධ්‍ය අතර බෙදාහැරිය හොත් හෝ වෙනත් ජනමා අතර බෙදාහැරියොත් යම් ආකාරයකට එක් අපේක්ෂකයන්ට යම් අගතියක් සිදුවිය හැකි. එනිසා අපි උපකාරක පන්ති ඇදුරන්ගෙන් ඇදුරුතුමන්ලාගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා එවැනි සමීක්ෂණ මත විමසුම් සිදු කිරීමෙන් වැළකිය යුතුයි.